සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සියලු දෙනාටම. සකල විධ ලෝක සත්වයන් දහම් සිසිලෙන් සුවපත් කිරීමේ අරමුණින් බෞද්ධ රූපවාහිනී නාලිකාවේ දායකත්ව ධර්ම දේශනාවයි අපි මෙලෙසින් ආරම්භ කරන්නේ. සුපින්වත්නි, අද දවසේදී ධර්මානුශාසනාව පවත්වන්නට අපගේ පුණ්‍යවන්ත ධර්ම මන්දිරයට වැඩමවා වදාළ මහාචාර්ය පූජපාද පාතේගම ඥානිස්සර ස්වාමින්ද්‍රයන් වහන්සේ පළමු කොට අප සියලු දෙනාම එක්ව නමස්කාර පූර්වකව සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාධෝ සාධෝ සාධෝ. අද දවසේදී ලෝක සත්වයනට මේ උතුම් දහම්සුව විඳගනු රෙසින් තම සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ දික්වැල්ල දෙමටපිටිය අනුපිය නිවසේ පදිංචි එන්.ජී. අමරතුංග මහත්මයා සහ එම මහත්මිය විසින්. ඒ මතක් කිරීමත් සමගින් අපි සියලු දෙනාම ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා නැවත වතාවක් සාදුනාදයක් පවත්වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාධෝ සාධෝ සාධෝ. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සුරාමීරය මජ්ජපමාදණ්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදණ්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාදුකයන් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස
සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අදින්නාදානං භික්ඛවේ ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ නිරයං සංවත්තනිකං හෝති තිරංචාන යෝනී පෙත්ති විෂය සංවත්තනිකං හෝති සෝ අදින්නාදානංච විපාකෝ මනුස්ස භූතංච පීදෝහංඝියෝ සංවත්තනිකං හෝති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්නතුනි අපේ ගරුතර සමිත නාමදරන් වහන්සේ ප්‍රදාන අද මේ අවස්ථාවේදී මේ ඇත්තන් බලාපොරොත්තු වන්නේ මේ බෞද්ධයා නාලිකාව මගින් විසිරුවා හරින් ලබන මෙම ධර්ම දේශනාව සහ සම්බන්ධ වීමයි. විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ දික්වැල්ල දෙමට පිටිය අනුපිය නිවසේ පදිංචි එන්.ජී. අමරතුංග මහත්මයා. අනුපිය නිවසනේ, අපිට අනුපිය කිව්ව ගමන් මතක් වෙන්නේ අඹ, අනුපිය අඹ වනේනේ. ඒ වගේම ඒ නෝනා මහත්මිය, ඒ ඇත්තන්ගේ දායකත්වය ඇතුව තමයි මේ පින්කම අද සිද්ධ වෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන්නට මේ පැමිණලා තියෙන්නේ ඒ ඇත්තන්ගේ නෑදෑයෝ, අසල්වාසීන්, දන්නා අඳුරන හිතමිත්‍ර වෙන්න ඇති කියලා මම කල්පනා කරනවා. හිතමිත්‍රකමට ආවත් අහන්නේ බණ. ඒ බණ ටිකක් අහලා ඔළුව තැම්පත් කරගත්තොතින් ඒ හිතමිත්‍රයන්ටත් ලාභයි, බණ කියවපු අයටත් ඒ හා සම්බන්ධ පින් සිද්ධ වෙනවා. ධර්මදේශනාවේ මූලික අරමුණක් මුලිනුත් සඳහන් කළා. H.T. ගිනදාස මහත්මයා, අපේ අමරතුංග මහත්මයාගේ තාත්තා, N.G. ආර්යදාස මහත්මයා, හරි නේද? නම හරි නේද? වයලට් පුංචිහේවා මහත්මිය, N.G. ඥානලතා මහත්මිය කියන මිය පරලොව ගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීම තමයි අද මේ පින්කමේ අරමුණ. නන්දික හරියට කියවුණා නේද? මොකද සමහර වෙලාවට මේ අකුරු පැහැදිලිත් නැහැ, නමක් එහෙම වැරදිලා කියවුණොතින් මේ බණ ඇහෙන්නෙත් නැහැ, ඒකමයි මතක් වෙන්නේ. මොකද නමක් කියනකොට උනත් අපිත් හරි සැලකිලිමත් වෙන්න ඕන කෙනෙක්ගේ නමක් නිවැරදිව කියන්න. ඒකයි මම ඇහුවේ මේ නම් ටික හරියට කියවුණාද කියලා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ජයසීලී ජයනන්ද මෑණියන්ට, ඔබතුමීන්, දියණියන් දෙදෙනා හා පුතා, එම පවුලේ අය. දියණියන් දෙදෙනාගේ නම් තිබුණා නම් හොඳයි. සහෝදර සහෝදරියන්ට,
මුණුබුරු මිනිපිරියන්ට සියලුම ලංකා වාසියන්ට සෙත් සාන්ති ප්‍රාර්ථනා කිරීමත් අද මේ ධර්ම දේශනාවේ අරමුණක් වෙනවා. එතකොට අද මේ ධර්ම දේශනාව සඳහා මම තෝරගත්තේ ඉතා පුංචි මාතෘකාවක්. මේ මාතෘකාව සම්බන්ධයෙන් තමයි අපි මේ පැය පමණ වෙලා ධර්ම දේශනා කරන්නේ. මේ මාතෘකාව මේ ඇත්තෝ ගොඩක් දෙනා දන්නවා. මම කිව්ව විදිහට දන්නේ නැතත් පැහැදිලි කරනකොට මේ කාරණා පැහැදිලි වේ. ඒ වගේම දැන් මම ධර්ම දේශනාව කරගෙන යන අතර අපේ හාමුදුරුවොත් ඉන්නවා. මේ ඇත්තන්ට මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් එහෙම මතුනොතින් අහන්න ඕනේ. හාමුදුරුවෝ කියාගෙන කියාගෙන යනකොට අපිට අහන්නත් වෙලාවක් නැහැ. එහෙම අහන්න කිව්වා කියලා කිව්වට අහන්න අවස්ථාවක් හැටියට මම දෙන්නේ නැහැ. ප්‍රශ්නේ ඔළුවට මතුණෙන් පස්සේ පොඩි සංඥාවක් දුන්නාම මට මේ ප්‍රශ්නයක් තියෙනවායි කියලා අපිට පුළුවන් උත්තර දෙන්න. සංඥා මොනෙනොත් පේනවා. නමුත් අත උස්සලා වුණත් කමක් නැහැ මට මේ ගැටලුවක් තියෙනවා කියලා කිව්වනම් ඒකට උත්තරේ හම්බෙනවා. ධර්ම දේශනාවේ මාතෘකාවට අදාළව නම් ඒ අහන ප්‍රශ්නේ එසැනින්ම උත්තර දෙනවා. ධර්ම දේශනාවට සම්බන්ධ නැති වෙනත් ධර්ම ගැටලුවක් හරි වෙනත් ගැටලුවක් හරි නම් එසැනින්ම උත්තර දෙන්නේ නැහැ. මට ඕන නම් විතරයි උත්තර දෙන්නේ. ඒක මුලින්ම කියන්නේ අපි ඒක මාතෘකාවක යනින්ද මේ මට හොඳයි කියලා හිතුණොත් විතරක් උත්තර දෙනවා, නැත්නම් උත්තර දෙන්නේ නැහැ. බලෙන් පස්සේ ඒවට උත්තර දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් ගැටලුවක් මතුවනයින් පස්සේ අත මෙහෙම උස්සලා කිව්වා කියලත් ගැටලුවක් නැහැ. මොකද සාමාන්‍යයෙන් අපේ එහෙම චාරිත්‍රයක් සිරිතක් නැහැනේ. හාමුදුරුව බණ කියනකොට බාධා කර කර ප්‍රශ්න අහන සිරිතක් අපේ බෞද්ධය තුල නැහැනේ. ඒක නිසා කවුරුවත් අහන එකක් නැහැ කියලා හිතාගෙන තමයි මම ඒ කිව්වේ. හාමුදුරුවරුන්ට ඉතින් අත උස්සන එක ගිහි අය හැටියට හොඳ නැහැ. ඉතින් දැන් මෙතන මේ වෙන අදහසකින් උස්සන අතක් නෙවෙනේ, ප්‍රශ්නයකට උත්තරයක් දැනගන්න ඕන හින්දා අත උස්සලා ඒ ගැන මතක් කළාට ගැටලුවකුත් නැහැ. ඒක මතක් කළේ මේ කරුණු පැහැදිලි කරගෙන යන කොට තවත් පහසු වීම සඳහා. මම අද ධර්ම දේශනා හැටියට මාතෘකාව හැටියට පින්වත්නි තෝරගත්තේ අදින්නා දාන. මම කිව්ව පාළි පාඨයේ තේරුමත් ඒ ගැන අදින්නා දානේ. අදින්නා දානේ කියලා කිව්වහම මේ ඇත්ත දන්නවා නුදුන් දේ ගැනීම කියලා. හොරෙන් ගැනීම, හොරසිතින් ගැනීම, අනිත් අය නොදුන්න දෙයක් ගැනීම. එතකොට දැන් දරුවෙක් තාත්තාගේ සල්ලි පෝස් එකට විදිනවා කියමුකෝ. දැන් පොඩි කෙනෙක්. එතකොට තාත්තා හැමදාම උදේ ඉස්කෝලේ යනකොට දෙන මුදල අදින්නා දානේ නෙවෙයි. අපි කිව්වම හැමදාම උදේ මුදලක් දෙනවා අපිට තාත්තාගේ දේ. දුන් දේ ගත්තට කමක් නැහැ. දැන් මේ කතා කරන්නේ දුන්න දේ ගැනීම පිළිබඳව නෙවෙයි. අපි යම්කිසි කෙනෙක් කැමැත්තෙන් යමක් දෙනවා නම් ඒක ගත්තට වරදක් නෑ. අම්මා තාත්තා දරුවන්ට, දරුවා අම්මා තාත්තට, පන්සලේ හාමුදුරුවන්ට, හාමුදුරුවෝ දායකයන්ට විවිධ දේ දෙනවා. දුන්නට කමක් නෑ. දැන් මෙතන අදින්නා දානේ කියලා කියන්නේ දෙන කෙනාගේ දීමේ උවමනාවක් නැතුව මේ අපි කරන හැම ක්‍රියාවකටම මූලිකත්වයේ දරන්නේ මනසනේ, හිතනේ, චේතනාව. අපේ චේතනාව දෙන කෙනාගේ චේතනාවක් නැතුව, මෙය දෙන්න ඕන කියන හැඟීමක් නැතුව, සොයන්ව තමන්ටම මේ දේ පරිත්‍යාග කරන්න දෙන්න ඕන කියන හැඟීමක් නැතුව වෙන කෙනෙක් එයාගෙන් ගන්නවා නම් ඒකට කියන්නේ අදින්නාදානය. එතකොට අදින්නාදානය කියලා කියන කාරණාව තරමක් පුළුල්. දැන් උදාහරණයක් වශයෙන් හිතමු කෙනෙක් ගාව කිසියම් වූ දෙයක් තියෙනවා. අපි කියමු කාන්තාවක් ගාව රත්තරන් චේන් එකක් තිබුණා කියලා. චේන් එක වගේ උපමාවක් මේකට ගන්න එක හොඳ නැහැ. මොකද චේන් එකක් වගේ ඉතින් ගන්න බෑනේ කොහොමවත්. මොකක්ද දෙන්නේ නැහැනේ කාන්තාවක් නේද? අපි හිතමු කිසියම් දෙයක් තියෙනවා කියලා. එයා ඒක දෙන්න කැමති නැහැ. කැමති නැහැ. නමුත් මේක ගන්න ක්‍රමයක් කෙනෙක් යොදනවා. මොකද්ද ගන්න ක්‍රමේ? කිසියම්ම විදිහකින් එයාට කියනවා මේක දෙන එක හොඳයි. මේක ඔයා ගාව තිබිලා වැඩක් නැහැ. ඔයාට වඩා හොඳයි මේක අහවලාගේ ගෙදර තියෙනවනම්. අනික මේක දුන්නාම ඔයාට ලොකු නම්බුවකුත් එනවා.
ලොකු තත්වෙකුත් එනවා. එහෙම නැත්නම් ඕක දුන්නයින් පස්සේ පිනකුත් සිද්ධ වෙනවා. ආමතුරු කෙනෙක් නම් එහෙමත් ගන්නවා ඉතින්. එතකොට මේ විදිහට කියලා එයාගෙන් අර පරිත්‍යාග කරව ගන්නවා. එතකොට එයා මේ මේක හොරෙන් ගැනීමක්ද කළේ? නෑ, පරිත්‍යාග කිරීමක් කළේ. හැබැයි පරිත්‍යාග කිරීමේ චේතනාවක් ඒ පරිත්‍යාග කළ පුජ්‍යලය තුළ තිබුණේ නැහැ. එහෙම එකක් තිබුණේ නැහැ. නමුත් ඒ චේතනාව ඇති කෙරෙව්වා කිසියම් කෙනෙක්. එතකොට ඒ චේතනාව ඇති කරපු කෙනා අදින්නා දාන හොරකමට අවු. මං කියන එක පැහැදිලි නැතිව ඇති, තව ටිකක් වෙලා යනකොට තවත් පැහැදිලි වෙයි. අදින්නා දානය කියන කාරණාව හරි පුළුල් විග්‍රහයක් තියෙන. ඒක එදිනෙදා අපි සමාජයේ බොහෝ තැන්වල කරනවා. ඒක දන්නේ නැතුව මේ අකුසලේ කරන්නේ. මම මේ සඳහා එක උපමාවක් කිව්වේ. කිසියම් වූ කෙනෙක් ගාව කිසියම් දෙයක් තියෙනවා. එයා කැමති නැහැ දෙන්න. පරිත්‍යාග කරන්න කැමති නැහැ. නමුත් එයාගේ හිතට කිසියම් විදිහකින් කියනවා කැමැත් ඇති වෙන විදිහට. ඔයා මේක දුන්නොත් ඔයාට ලොකු නම්බුවක් එනවා. ඔයාට ලොකු තත්වයක් එනවා. එහෙම නැත්නම් ඔක පන්සලේ පූජකවල ලොකු පිනක් වෙනවා. එහෙම කියලා මෙයාගේ අදහස වෙන පැත්තකට හරවනවා. හරවලා මේක පූජ කරවනවා එයාලා. එතකොට එයාගේ කැමැත්තෙන් නෙවෙයි පූජකලේ. නමුත් ඒ පූජ කරන වෙලාවේ එයා කැමැත්තේ වුණා. කැමතුනේ මොකටද? අර අනිත් කෙනා කියපු නිසා. එතකොට ඒ අනිත් කෙනා ඒ කිව්ව කෙනාට අදින්නා දාන අකුසලේ නා. දැන් තමන් එහෙම කරලා තියෙනවා නම් ඒව දැන් කියන්න යන්න එපා. නමුත් මින් ඉදිරියට ඒ වගේ වැඩ කරන්න එපා. කරන්න එපා. එතකොට අදින්නා දානය කියලා කියන්නේ නුදුන් දී ගැනීම. බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි යම්කිසි කෙනෙක් අදින්නාද අන්සතු දේ ගැනීම. හොරකම කියන එකනේ මේ කියන්නේ. අන්සතු දේ ගැනීම හොරකම. ඒ කියන්නේ හොරෙන් ගැනීම කරන්නත් පුළුවන්. හොරකම පේන්න කරන්නත් පුළුවන්. දැන් මම අර මුලින් කිව්ව උදාහරණේ හොරකම පේන්න කරන්න පුළුවන් තැන. එහෙම බැරිද? එහෙම කරලා තියද? අපි කළලා නැහැ. වෙන අය එහෙම කරලා ඇති. අදින්නා දානය කියලා කියන එක හොරකම. හොරකම කියලා කියන එක පින්නත්නි හොරකම හොරහිත. මෙතන කාරණා දෙකක්. එකක් හොරෙන් ගැනීම. අනිත් එක බලපාන්නේ මනස, හිත. හිතෙනොත් යන්න ඕන මම හොරකමක් කරන්න කියන සිතුවිල්ල ඔළුවට තියෙන්න ඕන. ඒ හොරකමක් කරනකොට අනිවාර්යෙන් ඒ සිතුවිල්ල තියෙනවනේ. කිසියම්ම කෙනෙක් තමන්ගේ මේ නරක හොරකම් කිරීමේ චේතනාවෙන් යුක්තව කිසියම්ම හොරකමක් කළායින් පස්සේ ඒක බරපතල අකුසලයක් හැටියටයි බණපතේ කියන්නේ. සමහර වෙලාවට මේ කියනවා ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ. ජීවිතේ එකම වතාවක් හොරකම් කරපු කෙනෙක් ඉන්න පුළුවන්. සමහර කෙනෙක් ඉන්න පුළුවන් ජීවිතේ හැමදාම හොරකම් කරන එක තමයි පුරුද්ද. සමහර අය ඉන්න පුළුවන් හොරකමක් කළේ නැත්ත නිකන් බඩේ කැක්කුම වගේ. සමහරුන්ට එහෙමත් තියෙනවා. කාට හරි හොරකමක් කළේ නැත්ත එහෙම අයත් ඉන්නවා. හොරු හරියට ඉන්නවා අපේ සමාජේ. ඒකෙන් පේන්නේ ඉඳලා ජීවිතේ එක වතාවක් හොරකම් කරපු අයත් ඉන්නවා. හොරකම පුරුද්දක් හැටියටත් කරන අයත් ඉන්නවා. හොරකම විනෝදාංශයක් හැටියට කරන අයත් ඉන්න විවිධයි. සමහ ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ. ඒ නැවත නැවත පුරු කිරීම, ජීවිතයට පුරුදු කිරීම වැනි දෙයක්. එහෙම කළොත් බුදුරජාණන් වහන්සේ කියනවා නිරයන් සංවත්තනිකං හෝති. එහි විපාක හැටියට අපාය යනවා කියලා කියනවා. නිරය. අපාය ගැන විස්තරයක් අපි පස්සේ කරමු. නිරයන් සංවත්තනිකං හෝති. ඊගාවට කියනවා තිරච්ඡාන යෝනි. අපායෙන් ආයි උත්පත්ති ලැබුවොතින් තිරච්ඡාන යෝනි. තිරච්ඡාන කිව්වේ? තිරච්ඡාන කිව්වේ ඈ තිරිසන්නාත්ම. තිරිසන්නාත්මය. එතකොට තිරිසං ලෝකය කියලාත් අපි කියනවනේ. දැන් සතර අපාය කියලා කියනකොට නිරය කියලා එකක් කියනවා. තිරිසං ලෝකය කියලා එකක් කියනවා. පෙත්ති විෂය සංවත්තනිකං හෝති. මොකද? ප්‍රේත ලෝකයේ උත්පත්ති ලබනවා.
දැන් සමහර අය මේ මිනිස්සයාට වඩා පෙරේතයන්ට බයයිනේ. දැන් මිනිස්සෙක් යමක් කිව්වට කරන්න යන්නේ නැහැ. පෙරේතෙක් ආවේශ වෙලා එහෙම කිව්වොතින් අනිවාර්යෙන් කරනවා. අනිවාර්යෙන් කරනවා. බයයි. මිනිස්සයන්ට බය නැහැ, ප්‍රේතයන්ට බයයි එහෙම තියෙනවා. ප්‍රේතය වෙලත් උප්පත්තිය ලබනවා. ඊගාවට බුදුහාමුදුර කියනවා යම්කිසි විදිහක මිනිස්සෙක් වෙලා උපන්නොත් එයා දෝහග්ගිය සංවත්තනිකං හෝති කිව්වේ ඉතාම දුප්පත් වෙලා දිනිඳු වෙලා මානසික දිනින්දේ දිලින්දෙක් දුප්පත් කෙනෙක් බවට පත් වෙනවා කියලා කියන්නේ. ඒක වැරදි විදිහටම තේරුම් ගන්නට යන්න එපා. දුප්පත් වෙලා ඉන්නේ ඉපදෙන්න එකම හේතුව හොරකම් කිරීම නෙවෙයි, වෙනත් හේතුත් තියෙනවා. හොරකම් කිරීම නිසාත් දුප්පත් වෙලා ඇතැම් අය ඉපදෙනවා. දැන් අපේ රටේ ගොඩාක් දුප්පත් අය ඉන්නවනේ. ගොඩාක් ඉන්නවනේ. මොකද අපේ රටම දුප්පත් රටක්නේ. පොහොසත් රටක් හැටියට කියන්නේ නැහැනේ අපේ රට නේද? ඔව්. ලෝකේ ගත්තාම අපිටත් වැඩිය දුප්පත් රටවල් ඕන තරම් තියෙනවා. සෝමාලියා, ඉතියෝපියා වගේ කිව්වහම අපි හිතනවා ගොඩක් දුප්පත් කියලා. සමහර අය දුප්පත් කියලා කිව්වට ඒගොල්ලන්ට ඒ දුප්පත්කම දුප්පත්කමක් හැටියට දැනෙන්නේ නැහැ. කාලා බීලා සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්නවා. සමහර අය ලොකු මන්දිරවල ඉන්නේ, ලොකු මන්දිර ලොකු ආහනවල යන්නේ. ඒ වුණත් මානසික වශයෙන් ඒ තමන්ගේ දුප්පත්කම කියලා කියන එක මනසට වදිනවා. මොකද දුප්පත්කම කියලා කියන එක සාපේක්ෂයි. සාපේක්ෂයි. සංසන්දනය කළනේ බලන්න. එතකොට සමහර වෙලාවට හොඳ යාන වාහන තියෙන, හොඳ ලොකු ගෙයක් තියෙන කෙනෙක් වුණත් මානසික වශයෙන් දුප්පත් විදිහට හිතන කෙනෙක් වෙන්නට පුළුවන්. අදින්නාදානස්ස විපාකෝ. අදින්නාදානය කියලා කිව්වහම මේක බරපතල අකුසල ධර්මයක් හැටියටයි කියන්නේ. දැන් පින්නත්නේ බණපොතේ තියෙනවා අදින්නාදාන සූත්‍ර කීපයක්. ඒ කියන්නේ හොරකම පිළිබඳව සඳහන් වෙන සූත්‍ර ධර්ම කීපයක්ම තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේත් හොරකම පිළිබඳව කතා කරනවා. හොරකමේ ස්වභාවය පිළිබඳව කතා කරනවා. බණපොතේ ඒ සූත්‍ර ධර්මවල හොරකම, හොරකමේ ස්වභාවය, හොරකමට ගත්ත බඩුමුට්ටු ප්‍රමාණය පිළිබඳව අවධාරණය දක්වනවා. ඒ අනුව තමයි විපාකයේ සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් යම්කිසි කෙනෙක් දැන් ඔය අදින්නාදාන සූත්‍රය කියලා එකක් තියෙනවා බණ පොතේ. ඒ අදින්නාදාන සූත්‍රයේදී කියනවා කිසියම් කෙනෙක් තමන් හොරකම කරනවා. තමන් හොරකම් කරනවා. ඒක එක අකුසලයක්. ඒ වගේම තව ලක්ෂණයක් කියනවා වෙන අය කරපු හොරකම් අනුමතත් කරනවා. තමනොත් හොරකම් කරනවා, වෙන අය කරපු හොරකම අනුමතත් කරනවා. ඕකුන්ගෙන් හොරකම් කරන්නමයි ඕන. ඕම් මා සල්ලිකාරව ධන හොරගත් අය කියලා වෙන හොරකමක් දැක්කහම ඒක අපිත් අනුමත කරනවා. සමහර ටීවී එකේ ප්‍රවෘත්ති වල යන බරපතල හොරකමක් ගැන. ඉතින් අපි ඒකම හොඳ වැඩේ. ඕක හොරකම කරන්නම ඕන. ඕන් ධනෙ හොරගත් අය. එහෙම කියලා අපි නිකන් කියනවා. එතකොට නිකන් කට තියාගෙන ඉන්න බැරුව අදින්නාදාන අකුසලයට අහුවෙලා. ඒ කියන්නේ හොරකමක් කරාන වූ හොරාට හොරකමට ගත්ත බඩු ටිකවත් අතර තියෙනවා. හොරකම කියලා කියන එක හොඳ දෙයක් නෙවෙයි. මං කියන නම හොරකමක් කරොත් ඒ බඩු ටික විපාක ලැබෙනකන් ඒක අතේ තියෙනවනේ, Tamanට වාසියක් එනවනේ. නමුත් අරායට කියලා කිව්ව හොරකම අනුමත කරන අයට එහෙම දෙයක්වත් නැහැ. තමනොත් හොරකම කරනවා, හොරකම අනුමතත් කරනවා. ඒ වගේම හොරකමේ ගුණත් කියනවා අනිත්‍යයි. මේ වගේ අයගෙන් නම් හොරෙන් ටිකක් ගත්තට කමක් නැහැ. එහෙම කියලා කියනවා. මේ වගේ අයගෙන් කියලා තමන්ගේ වාසියට හදනවා. මේ ඔය වගේ මිනිස්සුන්ගෙන් නම් ටිකක් මොකද හොරාට ගත්තට මේ නංගි එහෙම කියලා කියනවා. අනිකිතින් ගලන ගඟෙන් දෝතක් ගත්තයි කියලා ඔකේ අඩුවක් පේනවා එහෙම කියලා කියනවා. ඒ මේ අඩුව පේනවාද කියන්නේ මේ පැත්තක ඉන්න කෙනෙක්. එයාගෙන් ඇහුවොත් එයා දන්නවා ඒක අඩුව වෙනවා කියලා. නමුත් මේක කියන අය කත කියා එහෙම කියන අය. ඒතකොට පින්නත් ඒකත් වැටෙන්නේ හොරකමට. දැන් යම්කිසි විදිහක අපි හොරකමේ ප්‍රශංසාව ගැන කියනකොට
කතා කර කර ඉඳලා ඒක අහගෙන හිටපු කෙනෙක් ඉන්නවා. එයා ඒක අහලා එයාගෙන් හොරකමක් කරනවා. අරයත් කිව්වා උපාසකම්ම හතර පොයටත් සීල් ගන්නවා. එයා බණ දන්න කෙනෙක් වෙන්නේ නැති. එයා කිව්වක කමන්නේ නැහැ කියලා මෙයා හොරකම කරනවා. එතකොට හොරකමේ විපාකය ලැබෙන්නේ කාටද? හොරෙන් ගත් එක්කෙනාටද කිව් එක්කෙනාටද? ඈ දෙන්නටම මෙයා කිව්ව නිසා අරයා කළාට එයා කළානේ. එහෙම පුළුවන් නම් ඉතින් අපිත් කියන අය හරියට හොයාගන්නවා. පඩියක් දීලා හරි තියාගෙන ඇයි උඹ කියපම් මං කරන්න මට අකුසලේ නෑනේ. කරපු කෙනාටත් ඒ අකුසලේ එනවා, කියපු කෙනාටත් අකුසලේ එනවා. අටුවා පොත්වල දැන් බණ පොතේ පින්නත්නේ බණ පොතේ කිසියම් ධර්ම කරුණක් කිව්වහම ඒ කියන කාරණාව විතරයි කියන්නේ. ඒක තමයි සූත්‍ර ධර්ම වල හැටි. අදින්නා දානය කියලා කිව්වොත් එහෙමයි. අදින්නා දානය හොරකම්. නමුත් අටුවා පොත්වල මෙහි මේ කාරණේ පැහැදිලි කරනවා. අදින්නා දානය කියන කාරණාව බණ පොතේ තියෙනවා. නමුත් අදින්නා දානය කියන කාරණාව පැහැදිලි කරන්නේ අටුවා පොත්වල. එනිසා බණ පොතේ එන ධර්ම කාරණාවක් පැහැදිලි කරගන්න අපිට අටුවා පොත් ඕන වෙනවා. අටුවා නැතුව තේරුම් ගන්න බෑ. ඒ සමහර අය කියනවා අනේ මොන විකාරද අටුවා පොත් මොකටද බණ පොතේ තියෙන කරුණු තේරෙනවනේ කියලා. එහෙම කියනවා. එහෙම තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න අමාරුයි. දැන් ඔන්න බලන්න අදින්නාදානය කියන කාරණාව තිබුණාට අදින්නාදානයට අහුවෙන්නේ කොහොමද කියන එක විස්තර කරන්නේ අටුවාව. තමන් සතු නොවන භාණ්ඩයක් වෙන්නට ඕන. අදින්නාදානයක් ගන්න නම් තමන් සතු එකක් නොවෙන්න ඕන. දැන් තමන්ගේ තියෙන බඩමුට්ටුවක් හංගලා තියලා තමන් පස්සේ දවසක ගිහිල්ලා වෙන අයට හොරෙන් මේක අරගන්නවා. ඒක අදින්නාදානද? නෑනේ. ගෙදර අනිත් අයට හොරෙන්. අපි කියමු උදාහරණයක් හැටියට ඔන්න දැන් චේන් එකක් අපේ චේන් එක සමහර වෙලාවට අම්මා කෙනෙක් වැඩිහිටියෙක් බොහොම දුක්මාහන්සියෙන් ගත්ත හරි හම්බ කරලා කීයක් හරි එකතු කරලා ගත්ත එක මේක ආරක්ෂා කරලා නේ මුල්ලේ තියන්නේ. හොරෙක් ආවත් හොරාටත් ගන්න බැරි වෙන විදිහට එහෙම තියන්නේ. ඒක අනිත් අයටත් හොරෙන් තියන්නේ. ගමනක් යන්න ඕන වෙලාවට එයා ඒ අයටත් හොරෙන් මේක අරගෙන කරේ දාගන්න. ඒක හොරකමක්ද? හොරකමක්ද? නෑනේ, තමන්ගේ දේ. නිසා හොරකමක් වෙන්න නම් තමන් හොරෙන් ගන්න භාණ්ඩය අන්සතු දෙයක් වෙන්නට ඕන. ඊගාවට අටුවා පොතේ කියනවා අනිච්චාරණය. මොකක්ද අනිච්චාරණය? හොර සිතුවිල්ලක් තියෙන්න ඕන. මම මේක හොරෙන් ගන්නවා කියන සිතුවිල්ලක් තියෙන්න ඕන. මේ සිතුවිල්ල මනසේ පවතින කාලය අනුව හොරකමේ බරපතලකම වැඩි වෙනවා. ඒක අපි ඊගාවට පැහැදිලි කරනවා. හොර චේතනාවක් තියෙන්න ඕන. ඒ වගේම අනිත් කෙනාට රහසින් තමන් සතු කරගන්නට ඕන. මෙන්න මේ විදිහට හොරකම පිළිබඳව නිර්ණායක දීලා තියෙනවා අටුවා පොත්වල. එතකොට පින්නත්ති මේ පැහැදිලි කරපු කාරණාව අදින්නා දානය කියලා කියන එක පුළුල් විග්‍රහයක් තියෙනවා. ඇතැම් කෙනෙක් පැය 8 සේවය කරනවා කියලා සේවා ස්ථානයේ ලියන පොත අත්සන් පැය 8ක් සේවය කරනවා. එයාට මාසික පඩිය ලැබෙන්නේ පැය 8 සේවයට. මෙයා පැය 8ක් සේවය කරන්නේ නැතුව පැය 4ක් විතර සේවය කරනලා පැය 8 අත්සන් කරනවා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? පැය 8ේ සේවය, පැය 8ක් සේවය කරන්නේ නැතුව පැය 5ක් සේවය කරලා අත්සන් කරනලා පඩිය ගන්නවා පැය 8ට. මොකද්ද? ඈ? හොරකම. මොන හොරකමක්ද? කාලේ හොරකම. දැන් අපේ රටේ ගත්තාම රාජ්‍ය ආයතනවල හරියට තියෙන කාලේ හොරකම.
ඉතින් ඒකල කියනවා නෑ අපි නම් සතයක්වත් වංචා කරලා නෑ හොරකම් කරලා නෑ කියලා. සතයක්වත් වංචා කරලා නෑ කාලය වුණාට හොරකම් කරලා තියෙනවා. එයා මහ ජනතාවගේ මහ ජනතාවගෙන් වැටුප් ලබන්නේ රජේ සේවය කරලා වැටුපක් ලබන්නේ මෙපමණ කාලයක් මම මේ පරාර්ථය වෙනුවෙන් වැඩ කරනවා කියලා ඔෆිස් එකේ වැඩ කරනවා කියලා. රාජ ආයතනේ වැඩ කරන ගොඩාක් අය අධ්‍යක්ෂවරු ඒගොල්ලත් එහෙම කරනවා. සාමාන්‍ය සේවකයොත් එහෙම කරනවා. තමන්ට නියමිත කාලයට වඩා අඩුවෙන් වැඩ කරලා ඊට වඩා වැඩි සේවයක් වැඩි පඩියක් ගන්නවා. ඒකට කියනවා කාල හොරකම කියලා. දැන් හොරකම පුළුල් කියලා කිව්වේ ඒකයි. කාලය හොරකම් කරන්න පුළුවන්. එතකොට තව තියෙනවා ශ්‍රමය හොරකම් කරන්නත් පුළුවන්. දැන් උදාහරණයක් හැටියට හොරකම් පුළුවන් නෙවෙයි එහෙම කරන අය ඉන්නෝ ඒගොල්ල ගැන මේ කියන්නේ. අපි වැටුපක් ගන්නවා සේවකේ ගන්නවා මාසෙකට වාට මෙච්චර වැටුපක් දෙනවා කියලා. මෙපමණ වැටුපක් දෙනවා කියලා කියනවා. එතකොට මාසේ අන්තිමේදී ඒ වැටුප දෙන්නේ නැහැ ඒක අඩු කරලා දෙන්නේ. එතකොට මනුස්සයාගෙන් ශ්‍රමය ගත්තා ශ්‍රමයට සරලන වැටුප දුන්නේ නැහැ. එතකොට ඒක ශ්‍රම හොරකමක් බවට පත් වෙනවා. කාල හොරකම ශ්‍රම හොරකම අපි මේ දැන් හැම එකටම කතා කරන්නේ අනුන් සතු වස්තුවක් ගැනීම. අනුන් සතු දෙයක් ඒකත් හොරකම. එතැන් මේ හොරකම කියලා කියන කාරණාව මේ විග්‍රහ කරන එක හරි පුළුල්. ජීවිතයේ බොහෝ අවස්ථාවල එක වතාවක් හෝ ඔය ඇත්තන්ගේ අතිනුත් ඕක සිද්ධ වෙලා ඇති. නමුත් වැදගත් වෙන්නේ දැනගත්ත දවස ඉඳන් ඒක එසේ නොකරන එක. ඒකයි බුදුරජාණන් වහන්සේ ආසේවිතෝ භාවිතෝ බහුලි මේ නැවත නැවත කරන්නේ. දැන් බලන්න පින්නාදී අපේ දැන් ඔය අදහස වම ගත්තහම අපේ රටේ රජයේ ආයතන පුදුම හොරකමක් නේ කරන්නේ. රජයේ ඔෆිස් ගත්තයින් පස්සේ මම දන්නේ ඔයත් රජයේ ඔෆිස් වලට ගිහිල්ලා තියෙනවද කියලා. වැඩ කටයුතු එහෙම කරගන්න මම නම් ගිහින් තියෙනවා. තේ බොන වෙලාවයි කෑම කන වෙලාවයිනේ තියෙන්නේ පැයට. වැඩියෙන් තියෙන්නේ දෙක. එක්ක ගියවති ගියා ආමිස් කෑම කන්න ගිහිල්ලානේ. තමයි වෙලා බැලුවත් අපිට ඉතින් කන්න වෙලාවක් නැහැ නේ කියලා තමයි. තේ බොන්න ගිහිල්ලානේ ඔරලෝසු බලලා කියනවා. දැන් ඔරලෝසු බලන්නෙත් නැහැ කියනවා. එතකොට හිතන්න මේ රාජ ඒ විදිහේ අදින්නාදානේ කරන කෙනෙක් කෙනෙක්ගේ ජීවිත